පොඩකාගෙන උද ලංකාවේ ඔගලට මතකද ඩොනමු කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණේ හිටපු හරි කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණේ හිටපු බටහිර ජාතීන් ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒගොල්ලෝ මොකද කළේ ව්‍යාපාර විවිධ ව්‍යාපාර ඇති කරගත්තා ඒගොල්ලෝ විවස්ථාදායක සභාව තුළ දීර්ඝ වාද විවාද පවත්වලා තමන් අරගල කරලා ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් දිනාගත්තා හරි ඔයගොල්ලෝ දන්නවා කෝල්බ්‍රුක් කැමරන් වලින් අපිට දුන්න නොමිල ඉංග්‍රීසි අධ්‍යාපනය නොමිල ඉංග්‍රීසි අධ්‍යාපනය තුළින් බිහි වුණා පුතේ අපේ රටේ උගත්තු බුද්ධිමත්තු පිරිසක් බිහි වුණා ඒගොල්ලොත් මොකද කළේ පුතේ ඉංග්‍රීසින්ට එරෙහිව නැත්නම් ඉංග්‍රීසි පාලනයෙන් විවිධ වරප්‍රසාද ඉන්න හරි අරගල කරන්න පටන් ගත්තා හරි මෙයා පුතේ මුල් කාලේ නම් අතිශයින්ම සාමකාමී දියාරු අරගල හැබැයි රෙදි මෝල් කරුවන්ගේ වර්ජනය කරත්ත කරුවන්ගේ වර්ජනය රෙදි මෝල් කරුවන්ගේ වර්ජනය කරත්ත කරුවන්ගේ වර්ජනය මුල් මුද්‍රණ කරුවන්ගේ වර්ජනය මුල් කාලීනව සිද්ධ වෙච්ච තීරණාත්මකම වැඩ වර්ජන තුනක් මේ වර්ජන කළේ සුද්ධම එළවල දාන්න නෙවෙයි වැඩි පඩියක් ලබා ගන්න තමන්ගේ ශේෂ්ත්‍රේ තමන්ගේ රැකියාවේ අර්බුද නිසා රැකියාවේ ප්‍රශ්න හින්දා තමයි ඒගොල්ලෝ හිම කළේ රැකියාවේ අර්බුද හින්දා ඒගොල්ලෝ හිම කළේ රයිට් මෙන්න මේ හේතුන් මත මෙන්න මේ හේතුන් මත මොකද වෙන්නේ පුතේ ලංකාවෙත් කම්කරු ව්‍යාපාරයක් බිහි වෙනවා මේ නාගරික කම්කරුවෝ ටික එකට එකතු කරගත්ත නායකයා තමයි පුතේ ඒ ගුණසිංහ ඒ ගුණසිංහ ඇලෙක්සැන්ඩර් ගුණසිංහ රාජිකයි සටන්කාමී කම්කරු ව්‍යාපාරයක් මෙරට තුල ඇතිවිය නායකයෙක් නැති හින්දා තමයි පුතේ අරාජිකයි කිව්වේ සටන්කාමි දන්නවනේ සටන්කාමි ඌද අරාජික ඌද හොඳයි මගේ පුතේ දෙවෙනි කරුණ අර නායක සම්ප්‍රප්ත මොකද පුතේ මං කිව්වා සමාජවාදී දන්නා නායකින්ගේ සම්ප්‍රප්තිය මේමයි කියන්නේ පුතේ ලංකාවේ ඉංග්‍රීසි පාලනයට උදව් කරපු ඉංග්‍රීසින්ගේ විවිධ නිලතල තාන්නමාන ලැබපු ඒ වගේම අමාරුවෙන් ව්‍යාපාර කටයුතු කරපු තමන්ගේ දරුවෝ ලංකාවේ හිටපු ඒ ව්‍යාපාරිකයන්ගේ දරුවෝ ටික යවනවා එංගලන්ත සහ ඇමරිකන් විශ්වවිද්‍යාලවලට මේ යවන්න පුතේ ආර්ථික විද්‍යාව නීතිය ආර්ථික විද්‍යාව නීතිය උගන්නන්න වෛද්‍ය විද්‍යාව උගන්නන්න වගේ දේවල් වලට තමයි යවන්නේ උපතින්ම ධනය හිමි උපාධිය නමට විතර පාවිච්චි කරන උපාධිය පාවිච්චි කරන්නේ නිකන් නමට ආභරණයක් විදිහට විතරයි හරි ඒගොල්ලෝ මේ වෛද්‍ය ડોක්ටර් නෑ නීතිඥයෙක් වෙලාවක් කියලා පුතේ ලංකාවේ එහෙම නීච්ච වෙන්නේ නෑ මේ ආභරණයක් විදිහට තමයි මේගොල්ලෝ මේ අධ්‍යාපන කටයුතු කළේ මේ උපාධි සම්පූර්ණ කළේ මෙහෙම ගිය තරුණයෝ ටිකකට ඇමරිකාවේ සහ එංගලන්තයේදී පුතේ මෙහෙම ගිය තරුණයන්ට සමාජවාදය අහුවෙනවා ලෙනින්ගේ සමාජවාදී හොවෙනවා මොකද කරන්න පුතේ ඒගොල්ල සමාජවාදී පොත්පත් කියවනවා සමාජවාදී පොත්පත් කියවනවා ඒ වගේම තරුණයන්ගේ කියන්නේ පුතේ සමාජවාදී අරගල තියෙනවානේ පුතේ තරුණයන්ගේ වරප්‍රසාද වෙනුවෙන් ඒ තරුණ නැගිටපොත්තා තියෙනවානේ පුතේ ඒ අවස්ථාවවලදී මේගොල්ලෝ ඒකට තීරණාත්මක නායකත්වයක් ලබා දීලා
ඒගොල්ලෝ තීරණාත්මක නායකත්වයක් ලබා දෙලා දායකත්වයක් ලබා දෙලා ඈ මොකද කරන්නේ පුතේ ඒ තරුණයන්ට ඒ තරුණයොත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ වරප්‍රසාද වෙන අරගල කරනවා පොත්පත් කියවනවා අරගල කරනවා සමාජවාදී ඉගෙන ගන්නවා දුප්පත් මිනිස්සු වෙනුවෙන් මේ බෝසත් කොල්ලෝ ටික සටන් කරනවා පැහැදිලි අපි හැම වෙලේම අනු අපි යම කියන කෙනෙක්ව අපි හැම වෙලේම අනුකරණය කරන්නේ අපිට වඩා යමක් තියෙන කෙනෙක්ව සමාජයේ යන්නේ හරි පාරද වැරදි පාරද කියලා තීරණය කරන්නේ ලංකාවේ හරි ලෝකේ හරි ඉන්න හරි ධනවතුන් ධනවතුන් බුද්ධිමතුන් උගතුන් දේශපාලඥ වගේ පුතේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඉරියෙන් ඉන්න අය තමයි සාමාන්‍ය මිනිස්සු අනුකරණය කරන්නේ. සමාවෙන්න මෙහෙම කියනකොට පාරේ ඉන්න ඕන අචකෙක් අපි කවදාවත් මොකක් හරි අවුරුදු උත්සවයේ මොකක් හරි තරගයකට හැර හරි අපි යාචකයව අපි අනුකරණය කරන්නේ නැහැ. නේද? හැබැයි අපි අනුකරණය කරන දේශපාලඥයෝ නළුවෝ නේද? අපි අනුකරණය කරනවා ගායකයෝ ඒ කියන්නේ පුතේ අපිට වඩා යමක් තියන අය. මුදල් හරි හැකියාව හරි රැකියාව හරි කියන අපිට එක්ක තමයි අපි අනුකරණය කරන්නේ. හරි සමාජ හරි පාර යන්න නම් ඒ සුළු පිරිස හරි හරි දේ සමාජයට පෙන්වන්න ඕනේ. සමාජයට හරි දේ පෙන්වනවා නම් හරි පාර පෙන්වනවා නම් හරි අනිත් හැමෝම ගොල්ලන්ව අනුකරණය කරනවා හරි ආරාධනා කරමු අපි මේ සමාජයේ ඉන්න අනිත් කෙනෙකුට වඩා ගොඩක් ඉදිරියට ගිය අපි හැමෝටම ආරාධනා කරමු ඔබ පටන් ගන්න ප්‍රභූරේ ජනවාරි පළවෙනිදාට ගහක් හිටවුවොත් තමයි අනිත් මිනිස්සුන්ට දෙන අපිත් ගහක් හිටවන්න ඕනේ කියලා ප්‍රභු පවුල් වල නැකතට රතිඤ්ඤ දාපුවාම ප්‍රභු පවුල් වල නැකතට රතිඤ්ඤ දාපුවාම හැබැයි ගොඩක් අය ප්‍රභු පවුල් වල රතිඤ්ඤ දාන්නේ හරි නැකතට රතිඤ්ඤ දාපුවම අනිත් හැමෝම රතිඤ්ඤ දානවා නැකත කියන්නේ මේ විශ්වයේ අපේ ඇඟට අපේ ශරීරයට හරි විශ්වයෙන් ඒ නැකත වෙලේ හොඳ කිරණ යහපත් කිරණ එකතු කරන එකතු වෙන අවස්ථාවක් එතකොට ඔක්සිජන් වල ශක්තිය අපි ඉරිදේවල් මේ සබහාදාම දේවල් අපි ලබා ගන්න අය සබහාදා ජීවත් වෙන අය එතු නැක්ත කියලා කියන පුතේ වෙලේ නැත් අවුරුදු දහස් ගාණක් තිස්සේ අපි අලුත් අවුරුද්දට සිංහල අලුත් අවුරුද්දට අපි මේ නැක් මෙහෙම කරන්නේ නැහැ නේ නැකතට අපි මේක සමරන්නේ නැහැ නේ හැමෝම මොකක් එකකට වැඩ කරන්නේ නැහැ නේ මොකද මේ නැකතට අපි වැඩ කරනකොට මේ නැකත වෙලේ අපි අපේ ඇඟට ලැබෙන ඒ කිරණ ඒ සත්චේතනාව උපරිමයි ඒ වෙලේ අපි කට්ටිය මොකද කරන්නේ රතිඤ්ඤ දානවා එතකොට ප්‍රතිහර ලැබෙන විශ්ව ශක්තිය අපිට ලැබෙන්නේ ලැබුණත් රතිඤ්ඤ සද්දට පුතේ අපි වෙනවා දීන් ගන්නකොට අපි මෙහෙම වෙනවා හරි අපි දෙදර අපි 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 දෙදරනවා අපි ভাইබ්‍රේට් වෙනවා හරි අපි ගැස්ස අපි බය වෙනවා ඔයගොල්ලෝ හොඳට දන්නවා අපි ගැස්සන වෙලාවේ අපි බය වෙන වෙලාවේ අපේ ඇඟේ ශක්තිය අඩුයි එහෙනම් පුතේ නැකත් වෙලේ රතිඤ්ඤ දාන්න එපා මේක වැරදි වැඩක් පුළුවන් නම් අපි අපි ආරාධනා දැන් මෙතන මම උගන්වන මගේ යාළුවෝ අපේ ගොඩක් මගේ හිතවත්තු මගේ ගෝලයෝ අද ලංකාවේ හොඳ තැන්වල ඉන්නවා ගොඩක් සතුටුයි. ඒතර පුතේ අපි අර මං කියන ඒ සබුද්ධික පිරිස රටේ යහපත ගැන හිතන පිරිස හරි සුළුතරයක් ඉන්නේ. ඒ සුළුතරයට මං ආරාධනා කරනවා ඔබ ඉස්සරවම හරි පාර යන්න. ඔබ හරි පාර යන්න රට හැදේ. හරි අපිට පුළුවන් නම් මේක රට ඉහළම තැනෙන් පටන් ගන්න පුළුවන් නම් මේක. ඉහළම තැන මොකක්ද කියලා මං කියන්නේ. ඔබ දන්නවනේ ඉහළම තැනෙන් පටන් ගන්න පුළුවන් නම් මේක. අනිත් ඔක්කොම ඕටෝමැටිකලි හැදෙන්නේ. Right.